ඔරු ආණ්ඩුව ඔරු වල්ලන ක්‍රියාවලිය දැන් ආණ්ඩුව සිද්ධ කරමින් යනවා. ඒ නිසා මේ රටේ මහජන දේපල අවභාවිතා කරපු හොරාකාපු අයට අදාළව නීතිය කොහොමද ක්‍රියාත්මක වෙනවා. ඒකට අදාළ ආයතන විධිමත් ලෙස ස්ථාපිත කරලා ඒ පරීක්ෂණවලට සම්බන්ධ වෙච්ච නිලධාරීන් ඒ අදාළ තැන්වල ආපහු සේවය පිටවලා වහලා දාපු කබඩ් ඇරලා ෆයිල් දැන් පටන් ගන්න උසාවිය වලට කරනවා කියලා ඒ තාරිද්දා වෙනකොට මේකට අදාළව බොහෝ දේවල් අරන් දැනගන්න පුළුවන්. දැන් කවුද මේ ප්‍රසිද්ධ ඉන්නේ ඉදිරියෙන් කවුද අතුරට යන්න? අපි එනකන් එමු ඉතින් නේ කලබල වෙන්න ඕනේ නැහැ. හැමෝම බලන් ඉන්නවා තමන් ඉන්නවාද කියලා. ඒ නිසා ඉන්න කට්ටිය හොරා කාපු කට්ටිය දැන් ආයේ තමන් හොරා කෑවා කියලා. ඒ අය මේකෙදි අනිවාර්යෙන් නීතිය ඉස්සරහට ගේන වැඩේට මැදිහත් වෙනවා. ජාතික ජන බල වේගය ආණ්ඩුවක් පොත. මහමැතිවරණයට පෙරද පසුද කොහොමද? නීතිය ක්‍රියාත්මක වෙන්නේ මහමැතිවරණයට පෙරද පසුවද කියන කාරණේ අපිට තීරණය කරන්න බැරි වෙයි. අපේ රටේ මහජන දේපල අවභාවිතාව වංචාව දූෂණය සම්බන්ධයෙන් බොහෝ කරුණු හෙළිදරව් වෙනවා. දැන් ඊයේ පෙරේදා ජොන්සන් ප්‍රනාන්දුගේ වාහනයක් ටැක්සි අපේට දීලා හිල්ටන් හෝටලේ පාක් එකේදී දාහු වුණා. භාවිත කරේ ටැක්සි අපේ දීලා තියෙන ජොන්සන් ප්‍රනාන්දු අවසානයේ වාහනේ කොයිද කියලා බලපුවම ලංකාවේ ලියාපදිංචි වෙන්නේ. ඔන්න කරලා තියෙන වැඩ. ඉතින් මෙතෙන් සිට ඉස්කාගාරවල ගෙවන්න තියෙන බදු ගෙවුණක් තැන දක්වා හිටපු ආණ්ඩුවල දේශපාලඥයෝ සහ සමහර නිලධාරීන් මේ පංචාංගික පුරස්කාර ඉතින් නීතිය ක්‍රියාත්මක වෙන එක ඡන්දයක් තියෙනවද ඡන්දෙ දිනේ මහමැතිවරණයට පෙරද පසුද නෙමෙයි ඉතින් ඒවා සිද්ධ වෙයි ඒක වෙන්න ඉදිරියට වෙන්නත් පුළුවන් පස්සේ වෙන්නත් පුළුවන් හැබැයි ඉතින් හොරු වල්ලන වැඩි අකරවෙනවා තෝරගත්තු ෆයිල් විතරද ඔබතුමා එළියට අදින්නේ එහෙම නැත්නම් රටේ ජනතාව දැනුත් ගෙනත් දෙනවා බොහෝ දේවල් අපිට මට දූෂණ විරුද්ධ සංවිධානය ලෙස මට කතා කරලා මහජන දේපල අවභාවිතාව සම්බන්ධයෙන් තවත් බොහෝ තොරතුරු විස්තර වාහන නවත්තලා තියෙන තැන් දේපල තියෙන තැන් පිටරට ගිණුම් පිළිබඳ විස්තර දෙනවා ඉතින් අපි ඒව අදාළ තැන්වලට යොමු කරනවා ඒ වගේම මට හිතෙනවා ඒ ක්‍රියාවලිය නීතිය අලුතෙන් වෙච්ච පරණ සිද්ධ වෙච්ච යට කියපුවම මේ ඔක්කොම නැවත අලුත් වෙලයි ඔබතුමාත් එක්ක ඒගොල්ලන් කතා කරගෙන මේ එහෙම පොඩක් ෂේප් එකක් ගන්න නැහැ රටේ ජනතාව හදපු ආණ්ඩුවක් නෙමෙයි මාලිමාවේ ආණ්ඩුව ඒ නිසා හොරු හදපු ආණ්ඩුවක් නෙමෙයි ඉතින් ඒ නිසා සේප් වෙන්න හරි බේරෙන්න හරි ගැලවිලා යන්න හරි බැරි වෙයි දැන් ආණ්ඩුව නීතිය ක්‍රියාත්මක කරද්දී Taman නිවැරදි නම් විතරක් ගැලවෙන්න පුළුවන් මේ නැත්තම් බේරෙන්න බැරි වෙයි හොරු ආණ්ඩුව අල්ලන්නේ නැද්ද ඒ කියන්නේ හොරු ආණ්ඩුව අල්ලන්නේ නැද්ද මේ ආණ්ඩුව හොරුන්ට අල්ලන්න හම්බෙන්නේ නැහැ මොකද මේ ආණ්ඩුව හැදී හොරු අල්ලන්නේ දැන් මේ මොකද චෝදනා කරනවා මේ සිලින්ඩරේ පැත්තෙන් ඒගොල්ලන්ගේ ආර්ථික ප්‍රතිපත්තිමයි ඔබතුමාලා ගෙනියන්නේ මේ කියලා ඇත්තද ඒක මට හිතෙන්නේ සිලින්ඩරේ ගෑස් ටිකක් ඉවර වෙලා තියෙන්නේ දැන් ඒ නිසා මේ ඡන්දේ වල සිලින්ඩරේත් ඉවර වෙයි ඒ නිසා ඔය එක එක කතා කියනවා දැන් මන්ත්‍රී ධූරවලට ඡන්දෙවත් ඉල්ලන්නේ නැති මිනිස්සුන් කතා කියන්නේ ඉතින් සමහරු ජාතික ලයිස්ට් වල බහලා ඉන්නේ මන්ත්‍රී ධූර නැති නිසා රටේ ජනතාව හරි පැත්තට හොරගෙන මාලිමාව දිනවන්න කටයුතු කරලා තියෙනවා. දැන් ඔබතුමාලගේ 113 ඉලක්කය තුනෙන් දෙකද කොහොමද? ජාතික ජන බල වේගයේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන ශක්තිමත් බහුතරයක් සහිත ආණ්ඩුවක් අපි බලාපොරොත්තු වෙනවා. ඒක ජන දෙන්න ජනතාව දැන්ම සූදානම්. ඉතින් අපි දකිනවා විපක්ෂයේ කණ්ඩායම් මේ වෙනකොටම කරුණු කියමින් තිබෙනවා. අපි හදන්න හදන්නේ ශක්තිමත් විපක්ෂයක්. ඉතින් හරි පැහැදිලිනේ. ඒගොල්ලෝ ශක්තිමත් විපක්ෂයක් හදනකොට අපිට ශක්තිමත් ආණ්ඩුවක් හදන්න අවස්ථාව ඉඩ දැනටම තියෙනවා. දැන් ඔබතුමා කවුද පොලිස් ඇමතිද ආරක්ෂක ඇමතිද කවුද? ආණ්ඩුවක් හැදුවට පස්සේ ඒවා බලන්නේ අපි. එතකොට බලාගමු රටේ ජනතාවත් එක්ක අපි වැඩ කරනවා. ඇමතිකම් තියෙනවද නැද්ද කියන එක. අපි ජනතාවත් එක්ක වැඩ කරනවා.